මම නැවත design tab එකට ගිහින් screen 2 select කරනවා. අපි නිර්මාණය කරගත්තු sprites මෙතන display වෙන්නේ නෑ නේද? මම මේ components දක්වන box එකේ stage 1 select කරනවා. හරි. මේ විදිහට අපි add කරගත්තු sprites display වෙනවා. දැන් බලමු game එක සඳහා code එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මුලින්ම screen 2 display වෙලා canvas 1 load වෙද්දි game over sprite එක hide වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ball 1, ball 2, ball 3 කියන sprites තුන move වෙමින් තියෙන්නත් ඕනේ. අපි මේ කොටස නිර්මාණය කරගමු. මුලින්ම මම screen 2 එකේ blocks කොටසට යනවා. බලන්න මේ interface එක. Interface එකේ වම් පැත්තේ ඉහළින් අපි කලින් ඉගෙනගත්තු groups 10ට අදාළ code blocks මේ විදිහට තියෙනවා. ඊට පහලින් අලුත් කොටසක් තියෙනවා canvas blocks විදිහට. canvas නිර්මාණය කරගෙන තියෙන screen වල මේ විදිහට canvas blocks තියෙනවා. canvas එක තුල තියෙන sprites සඳහා code නිර්මාණය කරද්දී මේ කොටස code blocks drag කරගන්න පුළුවන්. මම මුලින්ම canvas blocks වල events යටතේ තියෙන when canvas 1 loads code block එක මේ විදිහට drag කරනවා. දැන් game over sprite එක hide කරන්න ඕනේ. මෙතන looks යටතේ තියෙන hide code block එක when canvas 1 loads code block එක තුලට drag කරමු. මේ ඉතලෙ උඩ click කරලා අපිට අවශ්‍ය sprite එක තෝරනවා. sprite game over විදිහට ඊළඟට balls තුන move කරන්න ඕනේ. මුලින්ම ball 1 move කරන්න canvas blocks වල motion යටතේ තියෙන set sprite bgs x speed 2 code block එක මේ විදිහට hide code block එකෙන් පහළට drag කරනවා. මේ ඉතලිය උඩ click කරලා sprite එක sprite ball 1 විදිහට වෙනස් කරනවා. දැන් අපි මේ sprite එකට වේගයක් ලබා දෙන්න ඕනේ. puddle එක දෙසට තමයි ball 1 move වෙන්න අවශ්‍ය වෙන්නේ. puddle එක screen එකේ වම් පැත්තෙන් තියෙන නිසා ball 1 සඳහා x දිශාවට ඍණ ප්‍රවේගයක් ලබා දුන්න නම් හරි. මම මෙතන x විදිහටම තියලා speed එක දින 40 විදිහට වෙනස් කරනවා. මේ විදිහටම ball 2 සහ ball 3 සඳහා ප්‍රවේගය ලබා දෙමු. මට තව මේ විදිහටම code blocks දෙකක් අවශ්‍ය වෙන නිසා මම මේ code block එක duplicate කරනවා. set sprite ball 1 speed 2 minus 40 code block එක මම right click කරලා duplicate ලබා දෙනවා. දැන් මේ ඩුප්ලිකේට් වෙලා ලැබුණු කෝඩ් බ්ලොක් එක මෙතෙන්ට සම්බන්ධ කරනවා. මම මේ ඉතලෙ උඩ ක්ලික් කරලා ස්ප්‍රයිට් එක ස්ප්‍රයිට් බෝල් 2 විදිහට වෙනස් කරනවා. තවත් කෝඩ් බ්ලොක් එකක් අවශ්‍ය නිසා නැවත වරක් මේ කෝඩ් එක ඩුප්ලිකේට් කරගන්න. දැන් මේ ඩුප්ලිකේට් කරගත්තු කෝඩ් බ්ලොක් එක set sprite ball 2 speed to minus 40 කෝඩ් බ්ලොක් එකෙන් පහළට drag කරලා sprite එක sprite ball 3 විදිහට වෙනස් කරන. හරි. දැන් game එක ආරම්භ වෙද්දිම ball 3 puddle එක දෙසට move වෙනවා. මේ අතරෙදී ball එකක් මත click කළොත් ball 1 puddle එක දෙසට move වෙන එක නතර වෙලා puddle එකෙන් විරුද්ධ පැත්තට ඊට වැඩි වේගයකින් move වෙන්න ඕනේ. මම නැවත canvas blocks වල events යටතේ තියෙන when sprite type bg is clicked code block එකක් when canvas 1 loads code block එකෙන් පහළට drag කරනවා. මේ ඉතලේ උඩ click කරලා sprite type එක sprite type balls විදිහට වෙනස් කරමු. ඊළඟට මේ code block එක තුලට motion යටතේ තියෙන set sprites bgx speed to code block එක මේ විදිහට drag කරනවා. අපිට දැන් වෙනස් කරන්න අවශ්‍ය sprite bg වල speed එක නෙමෙයි අපි ක්ලික් කරන බෝල් එකේ ස්පීඩ් එක. ඒ නිසා අපි මෙතන sprite bg code block එක වෙනුවට component code block එකක් සම්බන්ධ කරන්න ඕනේ. මේ සඳහා when sprite type balls clicked code block එකට සම්බන්ධ වෙලා තියෙන component block එක මේ විදිහට drag කරන්න පුළුවන්. ඒ වගේම මම මෙතන ස්පීඩ් එක 80 විදිහට වෙනස් කරනවා. දැන් හරි. අපි live test button එක ක්ලික් කරලා බලමු. මේ විදිහට puddle එක දෙසට balls move වෙනවා. අපි මේ ball එකක් මත click කරලා බලමු. ඔයාලට පේනවා ඇති ball එක කලින්ට වඩා වැඩි වේගයකින් puddle එකෙන් ඉවතට චලනය වෙනවා.
හරි. දැන් නැවත close button එක click කරලා code එක ඉතිරි කොටස නිර්මාණය කරමු.